සඳහන් කළා
குருதேவோத்தம் பின்னாக்கு சாமி மகசினை சுத்தனை பார்த்து சம சிங்களேட்டு ஹரி லசனட்டு சாமியும் யாரும் பரிவர்த்தனைகள் தேவம் முக்கது நீ சுத்தனை பார்த்து காத்தா ரத்னியம் தமிழாக்கள் காத்து காத்தா இலக்கியான பாலியல் நீச்ச கவி ஏ தத்தகத்தே மகசி ஏ அவஸ்தாவலதி காவியமே சுரூப்பினு தர்மி பின்னாதி இலக்கியனு இதுகொட்டு ஈ சுத்தனை பார்த்து என்ன ஈ சூத்திரதேசராசி அல்ல අපේ බුදු සමිති තවම වැඩ වෙසිතිනම උතුම් සදහන් ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කරලා තියෙනවා. ඉතින් මේ සුත්තරි පාඨයේ වැඩිදුර අධ්‍යයනය කරන්න කැමති උදවියෙක් ඒ ග්‍රන්ථය ලබා ගත්තොත් දයාවන්සේගේ ප්‍රකාශනය කරලා තිබෙන්නේ. ඕනෑම මහබෝධනා බහරණාසක ශාඛාවකින් මේ ග්‍රන්ථ රත්නය ලබා ගන්න පුළුවන්. ඔබට ඒ උතුම් සුත්තරි පාඨයේ ගාථා රත්නයන් මතක තියාගෙන පාඩම් කරගන්න පුළුවන්. අපි දන්නවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ මේ සුත්තනි පාඨින ගාථා රත්නය බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකය සිටේ දරාගෙන සිටියා. මේ පාලිතිකාණ කියන ගෘහපතිතුමා අටක වර්ගයේ එන ගාථාවන් මතක තියාගෙන මහා කච්චායන මහරහතන් වහන්සේගේ මහ බෝසත්ව තියෙනවා. ඒකේ අර්ථය. ඉතින් මේ සුත්තනි පාඨින ගාථාවල හරිය ගැඹුරු අර්ථයක් තියෙනවා. ගැඹුරු අර්ථ ගැඹුරුලා තියෙනවා. ඒ නිසා මේ උතුම් සූත්‍ර අධ්‍යයනය කිරීම අපට මහා දහම් රසයක් උපදවලා දෙනවා. ඉතින් මෙතනදී ගුරුදේවයන් වහන්සේ හරි ලස්සනට මේ පද අර්ථ මේ විදිහට තෝරනවා. පින සයින්සෙන් දැන් අපි සයින්සෙන් අර මුලින්ම පැහැදිලි කළ ගාථා රත්නයේ පින සයින්සෙන් තිබුණ කාරණයක් එක්කලා ඉදිටි තමයි බය ඇති වෙන්නේ කියන කාරණය පින සයින්සෙන්. ඒ ටික පින සයින්සෙන් ඊළඟ කොටස පැහැදිලි කළා. නිවසක වෙසෙනකොට තමයි කෙලිස් ඇවිස්සෙන්නේ කියන කාරණේ පිනසන්නේ. සමස්ත දැන් මේක කොහොම තවදුරටත් අපි හරියට තේරුම් ගන්න එක්කලා ඉන්නකොට බය ඇතිවෙනවා කොහොම සන්නස ඒක හරියටම අපි පැහැදිලි කරගන්න. ඔව් ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි එක්කලා ඉඳිද්දි කොහොමද බය ඇතිවෙන්නේ කියන ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් මේකේ සාමාන්‍ය අර්ථය අපි ගත්තොත් සාමාන්‍ය අපි බොහෝ දිනක් වාසය කරන තනිව නෙවෙයි අපි තවත් කෙනෙක් එක්ක එක්කලා ඉන්නේ බොහෝ විට එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් අපි වටේ අපි ඇසුරු කරන අය ඉන්න සමහරට මිතුරු වෙන්න පුළුවන් සමහර විට අපේ පවුලේ අය වෙන්න පුළුවන් සමහර විට අපි ගොඩාක් ආදරය කරන අය වෙන්න පුළුවන් ඉතින් ඒ අයත් එක්ක එක්කලා ඉඳිද්දී අපි තුල ඒ අයගෙන් කුස්නාවෙන් යුක්ත බැඳීම් හටගන්නවා ඉතින් මේ බැඳීම් එක්ක අපි සිත හැම විටම ඒ විදිහේගෙන බන්ධනය වෙලා තියෙනවා එතකොට ඒ උදවියට යම්කිසි කරදරයක් වෙද්දී ඊට පස්සේ ඒ උදවියට යම්කිසි හානියක් වෙද්දී අපි හිතේ මොකද හටගන්නේ බය ඇති ගැනීම හැම විටම හටගන්නවා නමුත් අපිට මේ එක්වීම නැත්නම් අපිට බය වෙන්න ඇති ගන්න දෙයක් නෑ දැන් අපි පුද්ගලික සම්මතක් නෙමෙයි ගේබර ඉඩකඩ නොයේ ආකාරයේ වස්තු සම්පත් එකක් එක්කලා ඉන්නවා ඒ වගේම සුරස සතුන්ට අධික ආසාවෙන් ඉන්න උදවිය ඉන්නවනේ ඒ සිරතල් සතෙකුට ලෙඩයි. ඒකෙන් ආගේ හිතේ පුදුම විදිහට බය හට ගන්නවා. අනේ මේ සතාට මොනවා හරි කරදරයක් වෙයිද කියලා. ඉතින් ඒ වගේ හැම විටම යමකට එක් වෙලා ඉන්නවා නම් ඒ මුල් කරගෙන අපිට බයක් ඇති ගැනීමක් හට ගන්නවා. මේකේ ධර්මයේ සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා නිස්සිතස්ස චලිත. යමක් ඇසුරු කරගෙන වාසය කරනවා නම් චලිතයක් තියෙනවා කිසිම. චලිතයක් කියන්නේ සැලවීම. එතකොට යමක් අපි ඇසුරු කරනවා නම් ඒ ඔස්සේ සටගත් චලිතයක් කැමති වෙනවා. මොකද අපි ඇලුම් කරන්නේ අපි ඇසුරු කරගෙන ඉන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි. මේ ලෝකයේ තිබෙන සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍ය ධර්මතාවයටයි තියෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. එතකොට මේ අනිත්‍ය ධර්මතාවයටයි තියෙන්නේ මේ සංස්කාරයකට එමත්නම් කුමක් හෝ දෙයකට කුමක් හෝ පුද්ගලයකට අපි ඇලුම් කරනවා. ඒ ඇලුම් කිරීම මුල් කරගෙන අරදී වෙනස් වෙලා යද්දී අපේ හිතේ වෙනසක් ඇති වෙනවා. දැන් අපි ආසාවීත්ව බැදී සිටින කෙනෙක්ද අපි අකමැති විදිහට වෙනස් වෙනවා. ඒකට අපේ හිතේ නිරන්තරයෙන්ම හටගන්නේ දුක් සහගත කල්පනා. ඒකට අපි බොහෝ කොට අපේ හිත සැලෙනවා. එතකොට මේ අසුරු කරගෙන සිටීම තුළ හැමතිස්සෙම තියෙන චලිතය අනිශ්චිතස්ස
සලිතං නහෝති. එතකොට අසුරු කරගෙන ඉන්නේ නැත්නම් කෙනෙක් අසුරු කිරීම බහැර කරලා වාසය කරන්නේ ඔහුට කිසිම ආකාරයක චලිතයක් නැහැ. ඉතින් අපි කතා කරා දැන් මේක භෞතික අර්ථයෙන් අපි කතා කළානේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බාහිර අර්ථයෙන් කතා කළොත් අපි අසුරු කරගෙන තියෙනවා බාහිර ලෝකේ තියෙනවා. ඒ දේවල් වෙනස් වෙනවා. එතකොට ඒ දේවල් වෙනස් වෙද්දී අහෝ මේ දේ අපට අහිමි වේද? අහෝ මේ දේ අපින් වෙන් වේද කියලා බාහිර ප්‍රතිගැනීම අපේ විදිහට ගන්නවා. ඒ අම්ම කෙනෙක් දරුවෙක් ගැන ඇති වෙන කල්පනාව ඒ වගේ එකක්. මේ දවස්වල කඩේට බෙන්ගු වුණ පෙතර හැදෙනවානේ. රෝහලකට ගියොත් බොහෝ මව්වරු ඉන්නේ පුතේ පුදුම ගින්දරකේ. තමන්ගේ දරුවට බෙන්ගු වෙදිලා අනේ මේ ඩෙන්ගු රෝගී උත්සන්න වෙලා මගේ දරුවට අනතුරක් වේද කියන බය හැම විටම ඒ අම්මගේ හිතේ තියෙනවා. දැන් මේ එක්වීම නිසා පියාට ගන්න මොඩිවල එක්වීම දුරු කරනවා. මෙතනදී අපි ගත්තු බෙන් ඔයා අපි කතා කළේ සාමාන්‍ය බාහිරට පේන අර්ථකින් ඒ අර්ථ ගත්තත් ඒ ගත්ත නමුත් අපි ගත්තු බෙන් ඔය තනිවම වාසය කිරීමයි එක්වී වාසය කිරීමයි ගැන සමහරට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මම ගෙවල් දොරවල් අතහැරිය හැම එහෙමත් නැත්නම් මම ගෘහවාසය අතහැරලා මම සාමාන්‍ය මගේ ඇසුරු කරන අතහැරලා කළයුතු නැත්නම් මගේ ඉක්මීම් දුරු වුණා වේවි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඔය විගජාල කියලා සූත්‍රයක් තියෙන සම්පනිකායේ හරි ලස්සන සූත්‍රයක්. මේ සූත්‍රයේදී කොහොමද කෙනෙක් තනිවම වාසය කරන්නේ කියලා. කොහොමද කෙනෙක් තනිවම වාසය නොකරන්නේ කියලා. පිනසනස් මේ කාර්යෙත් එක්ක අපිව නරඹ දාන කෙනෙකුට පිනසනස් සාපි හැමෝට වෙන ගැටලුවක් තමයි අපි හැමෝම වර්තමානයේ අර භෞතික පරිසරයේ තුරු භෞතික ලෝකයේ තුර කතා කරන්නේ එකිනෙක හා සහයෝගයෙන් කටයුතු කරන්න ඕන කෙනෙක්. පිනසනස් දැන් අපට මිදෙන්නට බැහැ. දෙමාපියන්ගෙන් දරුවන්ට මිදෙන්නට බැහැ. එක පැත්තකින් මිත්‍රයින්ගෙන් යාළුවෙන්ගෙන් සහෝදර සහෝදරින්ගෙන් අපිට මිදෙන්නට බැහැ පිනසනස් එක පැත්තකින්. ඒකත් සයනස් කෙනෙකුට හිතෙන්නට පුළුවන් එක පැත්තකින් පිනසනස් පැහැදිලි කරගෙන ඉනවා අපි දෙන් වෙනවා නම් වනගත වෙනවා නම් වනගත වෙලා ඉන්න ඇත්‍රී ඉනි මේ මේකට ඵලයක් ලබා ගන්නට හැකියාවක් නැහැ කියන කාරණා. පිනසනස් ඒක තවදුරට අපි අර නිවසක සිටීමේ තුර කෙලෙස් ඇවිස්සනවා කියන කාරණේ පිනසනස් අරගාතරක් නී තිබුණා. එහෙමනම් පිනසනස් අපි කොහොමද එක් වෙලා මේ ඉන්න අතර අපි ඔය කියන විදිහට කෙලෙස් ඇවිස්සෙන්නේ නැති විදිහට බය ඇති නොවන විදිහට ඉන්නට සම්බන්ධතාවක්
වහන්සේ ආදීනව දකිමින් අපි ගෞතම කීමහරහා ඔවුන් එක කටයුතු කිරීමහරහා පිටසනස සමහර වෙලාවට කෙනෙකුට පීඩාවක් වෙන්නත් පුළුවන් හිතට. තවදුරටත් මේක පිටසනසේ පීඩාවකින් තොරව හිතේ සතුටකින් යුතුව මේ දේවල් තේරුම් ගන්නට කොහොමද අපිට මුනිවරුකගේ තිබෙන මේ ගුණාංග අපි තවදුරටත් තේරුම් ගන්න. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් මේ පීඩාවක් එන්නේ මේක වැරදි කියලා අල්ලගත්තා. අනිත්‍ය දේවල් මට සකස් වුණා කියලා කෙනෙක් දැක කියනකෝ ඒ අපහාරිතේ දැකීම තුළම උනින වෙනවා හැබැයි නිකන් බාහිරින් දැක්කොත් ඒක හිම වෙන්නේ නෑ අර කිව්වා වගේ වැරදි දන්නගත්තොත් නම් ඒ වගේ දෙයක් වෙයි පීඩාව. නමුත් අර හැබෑවටම කෙනෙක් ධර්මයේ දැක්කොත් ඒක නෑ යම් පීඩාවක් දී සීල පීඩා සංසිඳල යනවා. ඒ උදාහරණයක් විදිහට දැන් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන දේ යම් කෙනෙක් ධර්මයේ තුලේ දැන් පංච උපාදානස්කන්ධය වශයෙන් විමසලා වේවා ආයතන වශයෙන් විමසලා වේවා මේ ජීවිතේ ධාතු සලක් විදිහට විමසලා වේවා යම් කෙනෙක් මේ ජීවිතේ නම් වූ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය අනික ධර්මතාවයටයි කියන තේරුම් ගන්නවා. එතකොට ඒක නාතුල මේ ජීවිතය තුළ මහා සංසිඳීමක් හට ගන්නවා. ඒ කියන්නේ ජීවිතය ගත කරන කෙනෙක් විදිහට. ඒදී මේ අනික ධර්මතාවය දකින්න ජීවිතය ගත කරද්දී ඔහුට මූණ දෙන්න සිද්ධ වෙන දේවල් හරිය පහසෙ මූණ දෙන්න. මොකද ඔහු දන්නවා මේ ජීවිතයේ ස්වභාවය මේකයි. ඒක මම මෙහෙම දැන තියෙන්නේ. මෙහෙම තැනක ඉන්න මම අහන්නේ මේ විදිහට ජීවිතය ගත කළාට මේ මම වටේ ඉන්නයි මේ මම වටේ තියෙන දේවල් මම අසුරු කරන දේවල් මේ සියල්ලම අනිත්‍ය ස්වභාවයට අයිති කියලා දකිද්දී ඒකට හරි පහසෙන් ජීවත් වෙන්න පුළුවන්. මොකද මේ ජීවිතයේ සුමිත හැම විටම අපිට ඒ අනිත්‍ය කියන එක පේනවානේ. මොකද ජීවිතයේ අපහාරිතේ ඒකයි. දැන් මේ ජීවිතේ හැම විටම සමාජයට අපිට අද ආදරෙන් ඉන්න කෙනා අද ආදරෙන් ඉන්න කෙනා හිට අපේ මූණවත් බලන්න ගිය බලන්න තු යන ලෝකයක් නෙවෙයිද මේ ලෝකේ. අපිට නැත්නම් අපි මේ හිතන්නේ මහා සුන්දර මේ සියලු සැපේ පරිපූර්ණ එකක් කියලා නෙවෙයිද. නමුත් මේ ජීවිතයේ අපහාරිතේ ඒක නෙවෙයි. මේ ජීවිතය අපහාරිතේ තමයි අපි පණ දෙන්නම් කියලා ඉන්න කෙනා හිත සමහර වෙලාවට අපි මුහුණට කෙනෙක් කෙලගමල යන ලෝකයක් නෙවෙයිනේ. ඒකට එහෙම ලෝකෙක මේ අපහාරිතේ දැක්කේ නැත්නම් ඒ හැම විටම මුහුණේ ඉල්ලගෙන හැම විටම බොහෝම දුකින් ඉන්න කියන එකක් තමයි යන්න තියෙන්නේ. මොකද මේ ජීවිතේ හැම විට වෙනස් වෙනවානේ. සමහර වෙලාවට අපි ශරීරය ගන්නකො දැන් මේ ශරීරයේ පවා නොයෙක් නොයෙක් දේවල් වෙනස් වෙනවා. දැන් සමහර විට අපි හිතමු අපිට හිත උදේ අපිට හදිස්සි බඩේ අමාරුවක් හැදිලා බඩේ දින්න අරගෙන අපිට රෝහල් දෙක වෙන සිද්ධ වෙනවා. තව දවස් දෙක තුනකින් අපිට දකින්න දැනගන්න ලැබුණා අපේ කුසී පිළිකාවක් කියලා. ඒක දැන් පැතිරිලා කියලා. ඒකට සාමාන්‍ය කෙනෙක් නම් කොතරම්නම් කඩාවට නවද. නමුත් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන ධර්මතාවයේ තේරුම් ගත්ත කෙනෙක් ඒකනි අර ධර්මයේ සුධර්මතාවයෙන් දකිනවා නිසා මේක මේ ජීවිතය අපහාරිතයි කියලා දැකලා හිත හදාගන්න පුළුවන්කමක් ඉන්නවා. දැන් මේ සාකච්ඡාව ආරම්භ කරද්දී සුමිත් කතා කළා ධම්මතුරේ ගැන. දැන් ධම්මතුරේ ආවේ අපිට කලින් ගන්නවා නෙවෙයිනේ. ඉතින් ධම්මතුරේ ඇවිල්ලා මේ පළාතේ මහා විනාශයක් ඇති වෙනවා. එතකොට මේ මහා විනාශය නැති වෙද්දී අනිත්‍ය ධර්මතාවය ගැන යම් හෝ තේරුම් ගැනීම සිටින ඇතුළේම ගිහිසාලිතේකට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙද්දී ඔහු මොකද කරන්නේ? අමුතුවෙන් තෙවිතේ නැතුව දැන් කරන්න තියෙන මොකද්ද කියලා බලලා ඉස්සරහ. ඒ කියන්නේ මේ වෙලාවේ ධම්මතුරෙන් මගේ තීර දේවල් බේර ගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා කල්පනා කරලා ඔහු ඒ වෙලාවේ වහාම ක්‍රියාත්මක වෙනවා හානි අවම කරගන්න කල්පනා කරලා කටයුතු කරනවා. ඊට පස්සේ අපි හිතමු අවම හානිය ප්‍රතිකර ගන්න උත්සාහ කළා යම් යම් දේවල් වලට හානි වුණා කියලා. එතකොට ඒ හානි වෙච්ච දේවල් මෙදහත් සිටින් දැකලා ඊට ඔබ මහන්සි වුණාට කරගන්න බැරි වුණානේ. ඔහු ඒක අත්හරින්න. ඒ මුල් කරගෙන ශෝක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ගංගොතර බැහැලා ගියාට පස්සේ දුක් විලි ශෝක කර කර වැළපී වැළපී ඉන්නතු බැහැලා ගිය දවසේ ඉඳලා මේ ටික සුද්ධ පවිත්‍ර කරගෙන කොහොමද ආයේ
ගොඩ යන්නේ කියන කල්පනාවේ ජීවිතය යලි කොට නගනවා. අන්න මේ අනිත්‍ය ධර්මතාවය ගැන තේරුම් ගැනීමක් ඇතිව ඉන්න කෙනෙක්ට කොතරම් පහසුවෙන් මේ ජීවිතේ මුහුණ දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් දැන් අනිත්‍යයි කියලා අනිමේ අනිත්‍යයි කියලා මුහුණේ එල්ලගෙන පැත්තකට වෙලා ඉන්න තියෙන ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පැහැදිලි විස්තර වෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය, මේ අස්ථිර ස්වභාවය දැනගෙන මේ ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දෙන්න ඕනේ. මේ කෙනෙක් විදිහට පෞලක් එක්ක වාසය කරන්නේ පෞල අතරලා යනවා කියන එක. අනිත් මේ හැම එකක්ම අනිත්‍යයි කියලා අපේ මේ අත ගන්නත් ඕනේ, ගෙදර යන්නත් ඕනේ. එහෙම ඉන්න ඒක හරියට අර ධර්මයේ වැරදි විදිහට අල්ලගත්ත කෙනෙක්ගේ ලක්ෂණය. ධර්මයේ හරි විදිහට අල්ලගත්ත කෙනා කරුණාව, මෛත්‍රිය, මුදිතා, උපේක්ෂා ආදී උතුම් ගුණාංගයන්ගෙන් ගුණාංගයක් ප්‍රගුණ කරමින් මේ අනිත්‍ය ලෝකයේම වාසය කරමින් මේ අනිත්‍ය ධර්මතාවය අවබෝධ කරගන්න කල්පනා කරනවා. අනිත්‍ය ධර්මතාවය අවබෝධ කිරීමෙන් තමයි අනිත්‍ය ලෝකයෙන් මිදෙන්න තියෙන්නේ. ඒකට දැන් මම අර මුලින් කියන්න හැදුවේ පිනක්සමී අර මිදජාල සූත්‍රය දිහා කරුණ. බුදුරජාණන් වහන්සේ එකදී පෙන්නලා දෙනවා. ඔන්න කෙනෙක් ඉන්නවා ඒ භික්ෂුව මේ හුදකලාවේ වනවාසී ඉන්නේ. ඒක වනාන්තරේ යා තනියම දැන් පහසේ ඉන්නවා තනියම යන්නේ පිටපත යන්නේ තනියම. ඊට පස්සේ තනියම කුගල්ලේ නැක ඒ කුමුදකලා තැනක ඔහු තනියම ඉන්නවා. ඒකට ඔහුගේ ජීවිතේ කවුරුත් නැහැ. එක පාරට ගෙනකොට හිතන්න පුළුවන් අනේ මෙන්න තනියම හසිරෙන කෙනා, තනියම හසිරෙන කෙනා මෙයා නේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා යාට යා තනියම හසිරෙන කෙනෙක් නෙවේ. යා තවම දිවන්නේ ඉන්න කෙනෙක්. කොහොමද මේක පාරට කෙනෙකුට ඉන්නේ මේ දිවන්නේ? යා තනියම ඉන්නේ. එහෙමයි විනාසනස් දැන් අහවල් ටිකක් ගැටසාරද නැත්නම් විනාසනස් ඒ කියන්නේ අපිට කිතුන විනාසනස් දැන් ඒ වික්ෂමහසෙත් තනියම යම් යම් දේවල් කරගන්න අතරතුර දිවන්නේ ඉන්නකොට විනාසනස් ප්‍රශ්නයක් එනවා. ඔව් සම්පූර්ණ කවුද විනාසනස්? ඔව් බුදුරජාණන් වහන්සේ පෙන්නගෙන ඒ කවුද කියලා. තණ්හා හිසුතිය. තණ්හාවයි හොගේ දිවන්න. එතකොට ඔහු තාම තණ්හාව ගැන හිතලා නෑ. එතකොට කොච්චර තකිමින් නැතුව ඌ වටේ තියෙන දේවල් ඒ වනාන්තරයට වේවා, ඊට පස්සේ ලැබෙන පින්නපාතට වේවා, ඒ දේවල් වලට ඔහු ගිහින් තියෙනවා. එතන එතන දෙවන්නේ ඉන්නවා කොයි දෙවන්න ප්‍රශ්නය. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ පස්මා දුතිය විහාරිත වෙච්ච ඒ නිසා ඔහුට දෙවන්නේ එක ඉන්න කෙනා කියලා කියන්නේ. ඌ ඒක විහාරි නෑ. ඉතින් ඒවා මුහුණ දෙන්නත් වෙනවා. හැබැයි දක්ෂය ඉන්නවා. එහෙම ඉඳගෙන පවා
ඉන්න පුළුවන්. මහා දහසක් පිරිස් නැතුණා. අර හිතේ හැදෙන තණ්හාවාදී ස්වභාවයන් පාලනය කරගන්න පුළුවන් නම්, ඒව ප්‍රහාණයට කටයුතු කරන්න පුළුවන් නම්, එතකොට ඔබට අර තනිවම ඉන්න කෙනෙක් බවට පත් වෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි මෙතනදී විස්තර වෙන තනිව වාසය කිරීම මේක විහාරී තියෙන ස්වභාවය ඒකාන්තීම කෙනෙක් තුළ තියෙන්නේ අරහත්වයේදී. නමුත් දැන් එකපාරට කෙනෙක් අරහත්ත්වය සාක්ෂාත් කරන්න අමාරුයි දහතරක් බුදුරජාණන් වහන්සේ කාලේ නම් ඒ බණ පදයක් අහලා අහපු සැනින් අවබෝධය කරා ගියා හිටියා. නමුත් ඒ මහා පින්නේති අයගේ යුගයේ අවසන් වෙලා ගියානේ. ඊට පස්සේ මේ ධර්මයට ගිහිල්ලා මේ ධර්මයේ කතා නැහැ තිබිලා මේ යන්තම් මේ ධර්මයේ මතුවෙච්ච යුගයක් නෙමෙයි. ඒත් මේ යුගයේදී මහා පින්නේති අය අඩුයි. මේ යුගයේ ඉපදෙන අය නොයෙකුත් දෘෂ්ටි වලට, නොයෙකුත් මතවාද වලට, තවත් නොයෙක් දේවල් වලට අහුවෙවි අහුවෙවි උහි කැරකි කැරකි යන ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් එහෙම යුගයක ඉපදෙච්ච අපිට එකපාරට ධර්මය පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ එකපාරට අවබෝධය කරගන්න බැරිද? මේ කාලේ අපි ගත්තතර ධර්මය පුරුදු කරන ක්‍රම හතරක් තියෙනවනේ. ඒ ක්‍රම හතරේ අර හිමීට යන දුකසියට ප්‍රතිපදාවයි තමයි බෝධිනේ ගමන් කරන්න තියෙන එක පාට ලකු සමාධිය කරින්නෙත් නෑ. ලකුවට ප්‍රඥාව ලැබෙනුකුත් නෑ. ඉතින් එතකොට එහෙම යද්දී දැන් වර්තමාන සමාධි බොහොම සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් මේ සංකීර්ණ සමාධියක වාසය කරමින් අමාරු නමුත් දුකසේ නමුත් ධර්ම අවබෝධය කරගන්න ජීවිතයක් මේ වර්තමාන බොහෝ දෙනෙක් තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි අර අපේ ලකු සමාධියන්ස විතර මතක් කරන්න තමයි අපි මුලදී අපිට රැකවල් වීතුල ස්ථාවර වෙන්න ඕනේ කියලා අපි පැහැදීම රැක ගන්න ඕනේ. මේ වගේ දේශනා අපි අහන්නේ අපි අපිට මේ පැහැදීම රැක ගන්න හරි උපකාරයි. ඒ කියන්නේ අපි පෙර ඒ රහතන් වහන්සේලා ගැන මේ විස්තර අහලා අපිට බැරි වුණා. ඒ රහතන් වහන්සේලා මහා පිරිසක් මැද්දේ වුණා තනිව වාසය කළානේ. මේ රහතන් වහන්සේලා හිතින් තවත් දේවල් එක්ක නොවි වාසය කළානේ. උන්වහන්සේලා තණ්හාව නම් වූ දිවණියාව බැහැර කළානේ කියලා අපි අර උන්වහන්සේලා ගැන රහතන් වහන්සේලා අභූත වූ අනාශ්චර්යජනක ජීවිත ගැන හිතේ මහා ප්‍රේධීමක් ඇති කරගන්න ඕනේ. අපිට බැරි වෙයි කරන්න මේක මේ වෙලාවේ. නමුත් අපිට බැරි වුණාට ඒක කරුවා හිටියොනේ. ඒ කරපු උත්තරයන් වහන්සේලා ගැන හිතේ රැකගන්න ප්‍රේධීම මේ ධර්ම මාර්ගයට තේසිලා හිමීට නමුත් පොඩ්ඩ පොඩ්ඩ නමුත් මේ ධර්ම මාර්ගය ඉස්සරහට ගමන් කරන්න අපිට බොහෝ සේම උපකාර වෙනවා. එහෙම දින ස්වාමීන් වහන්සේ මේ ධර්ම තුපත්තෙත් එක්ක මෙද සංකීර්ණ කිසම් විනාශයක් හානියක් වුණ නිසායි අපි හිලිම හනේ ඔබ අප සතිය මිලස මිලස මුල ගැහින්නේ විවිධ බාධක මැද. පින්න ස්වාමීන් වහන්සේ ගිය සතිය ගෙවුණු සතිය දම්සභා මණ්ඩපින් ශ්‍රීමත් නිධාන කතාවක් අපිට දේශනා කරා. ඉතින් මේ නිධාන කතාව දේශනා කළේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ මුනි සූත්‍රයේ ඇසුරින්. ඉතින් ඒ කාරණා තවදුරටත් ධර්මානුකූලව තේරුම් ගන්නයි අපි මේ තාමත්ම පින්බර රාත්‍රිය ඔබ අප මුල ගැහින්නේ. පින්න ස්වාමීන් වහන්සේ ඒ දේශනා කළ ගාථාරත්නයේ තිබුණා එක්ක වාසය කිරීමෙන් බය කියලා. නිවසක වාසය කිරීම හරහා තමයි ප්‍රේෂයන් තව තවත් ඇති වෙන්නේ කියන කාරණා. මුනිවරයෙකුට එහෙම නැහැ. මුනිවරයෙක් මේ නිදහස් වෙනවා කියන කාරණේ. අහන කෙනෙකුට පින්වත් ස්වාමීන් වහන්සේ සතුටක් හිතට දැනෙනවා. අහද්දී මේවා ශ්‍රවණය කරන්නේ. පින්වත් ස්වාමීන් තවදුරටත් අපි ගැඹුරින් මේ දේවල් තේරුම් කරගත්තු මේ සංකීර්ණ සමාජ වටපිටාව තුළ මේ දේවල් අහන්න අපිට දකින්න ලැබෙන බොහොම සලාතුරකින් පින සංස තවදුරටත් මේ අපට ගැලපෙන විදිහට සහ බුදුරජාණන්සේගේ දේශනාව හරහා කොහොමද අපි තවදුරටත් මේ පිළිබඳව ගැඹුරින් තේරුම් ගන්නේ. ඕකෙන් සම්බන්ධ දෙයක් මෙතනදී මේ සූත්‍ර දේශනා කරන කරුණ අපිට සූත්‍ර දේශනා ශ්‍රේණි බලමු. හරියම අපුරු විදිහට තමයි සූත්‍ර දේශනා ගණනාවක් ඇසුරේ අපිට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ සංඛ්‍යාව කියන වචනේ අපිට දේශනා ගණනාවකදී සමුයින ඒ වගේම මේ නිකීත කියන වචනේ දේශනා ගණනාවකදී සමුයින ඒකට තථාගතයන් වහන්සේ හුදෙක් අර වාක්‍ය අර්ථකින් කියන වචනින් මතුවෙන අර්ථකින් නෙමෙයි මේ දේවල් වටාලේ හරි ගැඹුරු අරුත් ඇතුල කියලා ඒ සූත්‍රත් එක්ක විමසන බලද්දී අපිට කරුණ තේරෙනවා සුමි. ඉතින් මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ වචන දෙකම ඇතුළත් වෙන ලස්සන ආකාරයක් තියෙනවා. මේ
සුත්තනි පාඨෙම ඉන්නවා. අටක වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නය. මේ මාගන්ධිය සූත්‍රය. සුත්තනි පාඨයේ අටක වර්ගයේ මාගන්ධිය සූත්‍රයේ මේ සන්තර කියන වචනයයි නිකේත කියන වචනේ දෙකම ඇතුළත් වෙන ධාතාර රත්නය තියෙනවා. එතකොට ඒ ධාතාර රත්නය බලුබයිමකට මොන කීවද මේ ධාතාර රත්නය බලුබයිමකට අපි වාචාර්ථය තමයි මෙච්චරලා කතා කරන්නේ. එතකොට ඒ වාචාර්ථය ගත්තත් ඒකෙන් මහාර්ථයක් දීලා ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක හොඳටම පැහැදිලි වෙන කෙනක් තමයි සංයුක්ත නිකායේ තියෙන ධාතාර රත්නය. ඒ කියන්නේ අඛණ්ඩ සංයුක්තයේ ආරම්භයේ ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය නම හාලිදිකාන සූත්‍රය. ඒකට මුල්ුණේ ඔය අවන්ති ජනපදයේ වැඩවසන මහා කච්චායන මහ රහතන් වහන්සේගෙන් මේ හාලිදිකාණී කියන ගෘහපතිතුමා මොකද කියනවා. මේ හාලිදිකාණී ගෘහපතිතුමා වාසය කරපු අවන්ති ජනපදයේ තිබුණේ මධ්‍ය ප්‍රදේශ නෙවෙයි. ඒකට මධ්‍ය ප්‍රදේශ කියන්නේ බුදුරජාණන්ගේ හැසිරීම නිතර සිද්ධ වෙන ප්‍රදේශය. ඒක බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය මධ්‍ය ප්‍රදේශයෙන් බාහිරට වැඩම කරන්නේ හරිම අල්ප විදිහට. වැඩම කරන්නේ නැති තරම්. එතකොට නමුත් මේ මධ්‍ය ප්‍රදේශයෙන් බැහැරට ධර්මයේ ගෙනගිය අසහාය ධර්ම දූතයාණන් වහන්සේ නමක් තමයි මහා සත්‍යයන් මහ රහතන් වහන්සේ. ඒතර බලන්න අපිට තේරෙනවා ඒ කාලේ. ඒ කියන්නේ ඒ මධ්‍ය ප්‍රදේශයෙන් බැහැරට වෙච්ච ධර්ම ප්‍රචාරය තුලම බිහිවෙච්ච උපාසක උපාසිකාව හරි පුදුම විදිහට මේ ධර්මයේ දරාගෙන ඒ තරම් අරුත් විමසමින් ධර්ම අවබෝධය ගැන කරලා තියෙනවා. දැන් මේ හාලිද්දිකාණී ගෘහපති කියන්නේ එහෙම කලින්ටම ඒ ශ්‍රාවකයෙක්. ඒ හාලිද්දිකාණී ගෘහපතිතුමා මහා කච්චායන මහ රහතන් වහන්සේ මුණ ගැහිලා අහන්නේ හරි අද්භූත ප්‍රශ්නයක්. ඒ අයි ප්‍රශ්නෙම පේනවා අපිට. ඒ කලින් ගිහි ශ්‍රාවකය මේ ධර්මයේ දරාගෙන ඉඳලා තියෙනවා. හාලිද්දිකාණී ගෘහපතිතුමා අහනවා ස්වාමීනි මහා කච්චායන මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අටක වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නයේදී මෙන්න මේ විදිහට හදාගන්නේ කියලා චට පාඩමින් අර ධාතරත් කියනවා කියලා අහන ස්වාමීනි තථාගතයන් වහන්සේ මේ විදිහට කෙටියෙන් වදාළ ධාතරත් නිකුත් වදාළ කරුණයි අපි විස්තර වශයෙන් තේරුම් ගන්න කොහොමද කියලා. මේ ධාතරත් තමයි ඕකම් පහාය අනිකේත සාරි ගාමී අකුබ්බන් මුනි සන්තවානි කාමී හිවිත්තු අපුරිකරහන සතන්න විද්ගයිය ජනීන කයිර දෙමි අපි සාමාන්‍ය වාචාරිත ගත්ත ඕකම් පහාය ඕක කියන නදීනක නදීනක පහාය පහාය කියන්නේ බැහැර කරනවා වාසය කරනකම් බැහැර කරනවා අනිකේත සාරි නිකේත කියන වචන පිළිගෙන ගත්ත නිකේත කියන්නේ ගෙදර අනිකේත සාරි අනිකේත කියන්නේ ගෙදර නෑ කියන එක. අපිට සාරි කියන හැසිරෙනවා. එතකොට ගෘහවාසය අතහැරනවා. දැන් ගෙදර හැසිරෙන කෙනෙක් නොඉන්න ඕනේ. එතකොට ළඟින් තනොත් අයින් කරනවා. සහාදී කරලා බැහැර කරනවා. ඊට පස්සේ මේ ගෘහයේ හැසිරෙන කෙනෙකුත් නොවිලා වෙන්නේ නැතුව ගාමි අකුබ්බන් මුනි සන්තවානි ඒ මුනිවට ගමි හැසිරෙද්දී සන්තව රහිතවයි හැසිරෙන්නේ. ඒක සන්තව කියන වචනේ තමයි. ඉක්මීම් නැතුව ඇසුරු කිරීම නැතුව තමයි මුනිවරයා ගමේ හැසිරෙන්නේ. ඒ කියන්නේ මුනිවරයා ගමක් ඇසුරු කරගෙන ඉන්නවා නම් ඒ ගමේ ඒ මුනිවරයාට ඉක්මීම් නැහැ කියනවා. ඊට පස්සේ පෙන්නලා දෙනවා හරි ලස්සන කරුණක් කාමී හිවිත්තු ඒ මුනිවරයාගේ සිත කාමයෙන් මිත්‍රලා තියෙන විත්තයි කියන්නේ හිස්. ඒක කාමී හිවිත්තේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන අරමුණු එක්ක ඒ අරමුණු එක්කම කාමී ජනිත කරවමින් සතුට වෙවි යන ගතිය ඒ මුනිවරයාතුළු නැහැ. කාමී හිවිත්තු අපුරිකරණු අපුරිකරණු කියන්නේ ඉස්සරහින් කවුරුවත් තියාගෙනක් නැහැ. සාමාන්‍ය කෙනෙකුට ඉතින් පුළුවන් තව කවුරු හරි ඉස්සරහින් සයිනස් ඒක ටිකක් කරලා අපැහැදිලි අපි කොහොමද කෙනෙක් ඉස්සරහින් තියාගෙන ඉන්නවා කියන කාරණ පිළිබඳව පැහැදිලි කරගන්න. ඔව් ඒ සූත්‍රය විස්තර කරද්දී ඔය හායිදිකාණී සූත්‍රයේ විස්තර කරනවා ඉස්සරහින් කෙනෙක් තියාගෙන නැහැ කියන එක. හරි ලස්සන විදිහකට ඒ කියන්නේ පෙන්නලා දෙන්නේ ඒක. දැන් අනාගතේ මම මෙහෙම වෙන්න ඕනේ. අනාගතේ මම මෙහෙම වෙනවා මෙන්න මේ විදිහට වෙන්නේ මාගේ අසවල් දෙක මිසේ වේවා මිසේ නොවේවා කියලා. එයාට අනාගතයේ ගැන
බලාපොරොත්තු මොනවත් නැහැ. අනාගතය ගැන පැහැදිලි මොනවත් නැහැ. ඒකට තමයි ඉදිරියෙන් කිසි දෙයක් තියාගන්න නැතුව ඉන්නවා කියන්නේ. නැත්නම් අපි දැන් සාමාන්‍ය ජීවිතේ ඉදිරියට ඉදිරියේ උත්තරම් දෙන්න තියාගෙන ඉන්නවා. ඒක මුනිවරයෙම නැහැ කියන මුනිවරයෙට අනාගතයට කියලා අමුතු මහා බලාපොරොත්තු ගන්නක් මේ මුනිවරයාගේ ජීවිතේ නේ. එතකොට සතන් විග්ගයි ජනින කයර ජනතාව අතර මේ මුනිවරයා විග්ගයි කතාවේ විරුද්ධ කතාව ලියදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කොහොම නෙවෙයි ඔක මෙහිමයි ඔක මෙහිමයි ඔයාලට දන්නේ මම තමයි දන්නේ. මේ මං කියන එක තමයි හරි. ඔයා කියන එක වැරදි. ඔන්න ඔයා කියන එක කර්ම සහිතව මං නිග්‍රහ කරලායි තියෙන්නේ. දැන් ඔන්න පැහැදුනා නේද? ඔයාගේ කතා මුනිවරයාගේ ජීවිතේ නේ. මුනිවරයා ඒ විරුද්ධ කතා සියල්ලක්ම වාදිනවා. මොකද ඒ උතුමාගේ හිත නිවිලානේ. මේ දැන් බලන්න අද්භූත ජීවිතයක් මේ මුනිවරයාගේ ජීවිතේ. ඒ කියන්නේ අහුවහම අර මහා කච්චායන මහරහතන් වහන්සේගේ මහා කච්චායන මහරහතන් වහන්සේ ශ්‍රී ගාම්භීර විදිහට මේ අර්ථ තෝරලා දෙනවා. මේකේ ගැඹුරු අර්ථය. මේකේ මේ සූත්‍රයද මොනි සූත්‍රේද? මොනි සූත්‍රේන මේ පළවෙනි ගාථාවට අදාළ වචන දෙක මම ඒ ශාලිතිකාරී සූත්‍රයේ විස්තර වෙන විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් එතනදී මෙතන මුලින්ම අපිට හම් වෙන්නේ සංතවාත උභයං ජාතන්නේ ස්වි වසති බය හට ගන්නවා කියන එක. ඉතින් මෙතනදී අර සූත්‍රෙත් මේ සංතව කියන වචනේ හම් වෙනවා කොහොමද ඉන්නේ? ඒකේ හම් වෙන්නේ ගාමි කුබ්බං මුනි සංතවානි. ඉතින් මුනිවරයා තමයි හැසිරෙදි සංතව එක්වීම බහැර කරලා කියනවා අවශ්‍ය කරන්නේ. ඉතින් මෙතනදී මහා කච්චායන මහ රහතන් වහන්සේ පෙන්වා දෙනවා සතංච ගහපති ගාමි සංතව ජාතෝති. රූපති කොහොමද ගමේ එක්වීම සහිත වාසය කරන්නේ? කෙනෙක් ගමේ කොහොමද මේ එක්වීම එක්ක ඇසුරු කිරීම එක්ක කෙනෙක් වාසය කරන්නේ කියලා. ඒක පිළිබඳව දෙනවා මෙහෙම. ඉද ගමපති ඒකච්චු දිහි සංසත්තෝ විහෙරති. මෙහිලා යපි යම් භික්ෂුවක් දිහියන් සමග සංසත්ත වෙනවා. ඒ කියන්නේ දිහියන් සමගම ගැටෙමින් ගියන් එක්කම වාසය කරන වාසය කරනවා. ඉගෙන ගමී ඉන්න පින්න පාටි වැඩිය. දිවල් ගාඩි ගිහිල්ලා පොඩ්ඩක් කතා කරගෙන ඉන්නවා. ඒක දුර හහා ඉතින් එහෙම තමයි මේ මිච්චුව එන්නේ. ඒක ගියන් සමග නිතර එක් වෙලා වාසය කරනවා. කොහොමද? සහ නන්දි. එකට සතුට වෙනවා. ඉතින් ගිහිකිනාට සතුට නම් මෙයාට සතුට. ඒකට දැන් එහෙම සබහායක් නේ. සහසෝකි දීකිනාට දුකන මෙයාටත් දුක. එතකොට මේ වික්ෂුව දුක් වෙනවා එකට. එතකොට අරයා සතුට වෙලා ඉදි මෙයාට සතුට මේ වික්ෂුවට පාමුදයි හොඳයි කියලා. ඊට පස්සේ අරකෙන දුක් වෙලා ඉන්නවා නම් මේකෙන දුක් වෙනවා මේ වික්ෂුව. සුකි කේස සුකිතු අරයට සතුට ඉදි දීකිනාට සතුට ඉදි තමයි මේ වික්ෂුවට සතුට ඉදි හිතට. එතකොට තමයි අපි හිතමු මේක නැවිලා මේක ලොකු විභාගයක් දෙනවා කියලා. ඉතින් මේ වික්ෂේප කපී සතුට කියලා පුදා මීට පත් වෙනවා හරියට. අර දීකිනා වගේම සතුට වෙනවා. දුක්ඛිතේසු දුක්ඛිතු. යාට දුකක් එද්දි මෙයාට දුකයි. ඉතින් මුනිවරයා කියන කෙනා සමිතව තීරණ ගන්නෝනේ මේ ස්වභාවය ඉක්මවපු කෙනෙක්. මේ එහෙමනම් ඉතින් අපිට දැන් අමුතේ මුනිවරව නේ ඉස්සරට අපිට පිටිකට ඉන්නේ ආලුව අපිට සතුට වෙන සතුට ඉන්නේ ආලුව ඉන්නවනේ අපි දුකේ දුක් වෙන යාළුව ඉන්නවනේ ඉතින් මොකද මුනිවරයා කියන්නේ මුනිවරයා ඒ සතුට දෙන්නේ කෙනෙක්ට සතුටක් ලැබෙද්දි දැන් අපිට මසුරු වෙන ඒ කෙනෙක් ඉන්නවා කියන්නේ යාළුවගේ ජීවිතය යම් යහපතක් වෙනවා නම් ඒ මුදිතාවක් උපදවා ගන්නවා කියන තවත් කෙනෙක්ගේ සැපේදී ඒක නම් ඉති සතුටක් ජනිත වෙන නමුත් අමුතු උද්භාවයකට යන්නේ නෑ. අමුතු යත් එක විඳින්නේ නෑ නේ. මොකද එයා දන්නවා මුනිවරයා ඊට වඩා ඉහළින් ඉන්නේ. ඊට ඒ එන සතුටම සමහර වෙලාවට ඊළඟ මොහොත දුකක් වෙනවා නේ. එහෙම දෙවරු මේ පිටිට ගත්තොත් මට මතකයි අම්ම කෙනෙක් ආවා. ඒ අම්මගේ පුතා හොඳට විභාග පාස් කරලා හොඳට විශ්වවිද්‍යාලයේ පහළ උපාධියක් අරගෙන ඔක්කොම දේවල් සම්පූර්ණ කරගෙන විවාහ වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. විවාහ උත්සවයේට දවස් කීපයකට කලින් විවාහ වෙන්න හිටපු කෙනෙක් එක්කම වාහන ගමනක් යද්දී ඇක්සිඩන්ට් වෙලා මේ
ළමයි අර විවාහ වෙන්න හිටපු කෙනයි දෙන්නම මරණයට පත් වෙනවා. දැන් ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු දෙකක් විතර යනවා. අර අම්මා තාම මරණයට. ඒක බලන්න මේ අම්මට ජීවිතයක් නැහැ. මේ අම්මට අර ළමයා ඇඟ පුදේවල් ළමයා නිදාගත්තාම ළමයා පාඩම් කරගත්තොත් මේවා දකින්න වාරයක් වාරයක් ගානේ පිච්චි පිච්චි අම්මා ඉන්නේ. දැන් ජීවිතය අතහරින්න මරණය කියලා කියන්නේ. මරණ ලෙඩවීම ඊට පස්සේ තවත් නොයෙක් විදිහට ජරාවට පත් වෙන එක අපේ ජීවිතේ පවතින ස්වභාවය. මේ ස්වභාවයේ ඒ විදිහටම දැකපු කිසි ශ්‍රාවකෙක් නමුතර හිටියේ ඒ අම්මට දුක ඇති වේවි. තමයි දරුවා නැතිව දුක හට ගැනීම සාමාන්‍ය මව් කෙනෙකුට සිද්ධ වෙන දෙයක් නේ. නමුත් ඒ දුක විනිවිද ප්‍රඥාවෙන් දකින්න ඒ අම්මට අවස්ථාව තියෙනවා දරුවේ තුල. එතකොට ඒ වෙලාවේ මහා දුකක් ශෝකයක් ගණිත වුණා. ඒ දුක ශෝකය අඛණ්ඩව පවත්වාගෙන නැතුව මේක නේද මේ ලෝක ස්වභාවය? මේක මට විතරක් එකක් නෙවෙයි නේද? මේක මේ ලෝකයේ ඉපදී ඉපදුනේ අන්තක් සත්‍යය ඉන්නවා නම් මේ සියලු සත්‍යයන්ට උරුම වෙන දෙයක් නේද මගේ කොටකට මේ උරුම වෙන්නේ කියලා දැක්කොත් ඒ අම්මගේ හිතේ ඇති වෙන මේ ශෝකය සංසිඳිලා යනවානේ. ඒ අම්මගේ හිතේ ඇති වෙන කම්පණය නැතිලා යනවානේ. එතකොට අන්න ඒකයි සුබිත් මේ ජීවිතේ යථාර්ථයේ දකිද්දී අර ඉස්සරහමත් අනුවේ මේව දකිද්දී පීඩාවෙන් ඉන්නේ යන්නේ කියලා පීඩාවෙන් නෙවෙයි තියෙන පීඩාවක් බහැර කරන්න පුළුවන්. මොකද මේ අනිත්‍ය කියලා දැක දැක තින්නින් එක නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ කිහි ශ්‍රාවකය ආමේ අනිත්‍ය කියලා හම්බ කරන්න තියෙන්නේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාහම මේ කිහි ශ්‍රාවකයට එයා බුද්ධ සම්පත් ලබන්න කියලා තියෙනවානේ. අධ්‍යාපනය ලැබුණා නම් ඒ අධ්‍යාපනය ඉහළට ඉගෙන ගන්න කැමති වෙනවානේ. ඊට පස්සේ ආය වෘත්තියක් කරනවා නම් ඒ වෘත්තිය ඉහළට යන්න කැමති වෙනවානේ. හැබැයි ඒත් එක්කම ජීවිත අවබෝධයක් ලබන්න ඕනේ. පින සයින්ස් දැන් එක තැනකදී පින සයින්ස් අපට ගැටලුවක් ඉදිරි පුළුවන් කෙනෙකුට අපිට අර පින සයින්ස් ඉතාම වැදගත් කාරණයක් පැහැදිලි කරන එක තැනක මුනිවරයෙක් ඉදිරියෙන් කවුරුත් නැහැ. ඉදිරියෙන් තබාගෙන නැහැ මුනිවරයෙක් කියන කාරණය. පින සයින්ස් දැන් නමුත් ගිහි ජීවිතය ගත කරන පිරිසට සයනසේ ඒ කාරණ හෙද්දී යම් ප්‍රීතියක් එන්නට පුළුවන් සතුටක් එන්නට පුළුවන් ලෝකයේ මෙහෙම වීර පුරුෂයන් ලෝකයේ ජීවත් වුණානි කියන කාරණය පිටන්න පින සයනස ඒ කෙනෙකුට කරන්නට බැරිුණා එහෙම පින්න පිරිසක් හිටියා කියන කාරණත් එක හිතේ සතුටක් එන්න පුළුවන් පින සයනස හැබැයි ඒත් අපිට තිබෙන විවිධ ඉලක්ක විවිධ දේවල් කරන්නට ඕන ජීවත් වෙන්නට නැත්නම් බිලකට ව්‍යාපාරයක් දිනු කරගන්නට කිසියම් ආකාරයක ඉහළට යන්නට වෙන්න පුළුවන් මේ වගේ විවිධ ආකාරයේ ඉලක්ක තිබෙනවා අරමුණු තිබෙනවා. පිනසංශ දැන් අපිට කොහොමද මේක මොනිවරයෙකුගේ ධර්ම ඇසුරු කරගෙන තවදුරටත් පිනසංශ ඇතමිලා ඉලක්ක කඩාවැටෙන තැන්වල ජීවිතේම කඩාවැටෙනවා කියලා දැනෙනවා බොහෝ දෙනෙකුට. පිනසංශ කොහොමද මේක සමනයකටපත් කරගන්නේ? මේක සංසහ පැලස්තරයක් නොවේ මම අහන්නේ පිනසංශ බොහොමසෙගේ සැබෑ ස්වභාව ජීවිතේ දකින්න කොහොමද? ඒකේ මම කියන්නේ මේ ජීවිතේ අපහාරතේ ගැන වැටීමක් තියෙනවා කියලා. වැටීමක් යටහට තියෙන වැටීමක් තියෙන කෙනා දන්නවා මේ ජීවිතේ මේ කරන ඔක්කොම ඒක වෙලාවට දවසක් වෙනවා. මරණය මොකද? මරණ මොහොතේ මේ ඔක්කොම දාලා යනවා. ඒක ගියාගේ තිබ්බ නම් ගුණාම පට්ටන් ඊට පස්සේ ඉගෙන ගත්ත දේ ඔක්කොම අතාරින්න වෙනවා. සම්බ කරපු දේවා යානවාහන ළමයි ගීදර ඉඩකඩම් වතු පිටි මේ ඔක්කොම අතාරින්න වෙනවනේ. මේකනේ අතාරින්නේ මේකනේ ඇත්ත. මේ ඇත්ත දකින්න කෙනා මේ ඇත්ත ස්වභාවය හොඳට විමසනවාම එයාට තේරෙනවා. එයා විමසනවා එයා වර්තමාන තත්ත්වයක් විමසනවා. එයා තේරුම් ගන්නවා දැන් මම ගීදර වාසය කරන කෙනෙක්. මට එකපාර මේව අතාරින්න හැකියාවක් නෑ. නමුත් මම දන්නවා මේ දේවල් හිස් කියලා. අන්තිමට මේ හැම දෙයක්ම අතහැරලා යන්න වෙන බව තමයි දකිනවා. හැබැයි ඌට ඒව අසුරි වාසය කරන්නත් සිද්ධ වෙනවා. ඌ හිතනවා මේ අසුරි වාසය කරන්න දෙන්න. සාමාන්‍ය ප්‍රසස් ජීවිතයක් ගත කරන්න තිබ්බොත් මට ඒක හොඳයි. ඒ නිසා ඌට පිළිමුදල් උපයා ගන්නත් සිද්ධ වෙනවා. පින සහනස දැන් ඒ කාරණත් එක්ක සහස මේ කෙනෙකුට දෙන්න පුළුවන් අපට සමාජයේ ආයතන පරිසරය මේ උසස් අධ්‍යාපන ආයතන පවා අපට ජීවිතේ දෙන එක කාරණයක් තිබෙනවා රැස් කිරීම. මිලතල වලින් ඉදිරියට යාම කියන කාරණේ පින්වත් සානස. ඒ වගේම පින්වත් සානස කියන කාරණේ එක පැත්තකින් මේ දේවල් වල හිස් බව තේරුම් අරගෙන
මේ දේවල් වල යන්න ගමන් කරන්න කඩාවැටෙන තැන්වල ජීවිතේ නැති බව කියලා එතනට එන්න දෙපා කියලා කරා. පිටසෙන් මේක සමාජගත වීම අඩුයි. සමාජගත නොවන නිසා නේද මිනිස්සු සහ අපි හැමෝම පීඩාවට පත් වෙලා තිබෙන්නේ. ඔව් ඇත්තටම සුමිත් කියන්නේ මේ ඇත්ත ගන්න තියෙන ප්‍රශ්න. ඒකෙන් තමයි අපි මහා ලොකුවට හිතාගෙන ඉන්නේ. ඉලක්ක වල තියෙන හිස් බල අපි දන්නේ නැති ඒ ඉලක්කට උපාදාන වෙලා උපාදාන ලැගෙන ඒකම බැඳලා ඉන්නවා. ඒකම හඹාගෙන යද්දී සමහර වෙලාවට ඉලක්කට යන්න බැරි වීම නිසා ජීවිතෙන් සමුගත් ළමයි ගැන අපි හිතලා තියෙනවා. ජීවිතෙන් සමුගත් මිනිස්සු ගැන අපි හිතලා තියෙනවා. ඒයි ඔහු අර මුළු ජීවිතේම ඉලක්ක වලට පත් කරගත්තා. ඒ එක මේ පොඩි ලෞකික දෙයක්. දැන් අපි හිතමු දැන් කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන සීනියක් තියෙනවා කියලා. ඔහුට හොයන්න හරිය ආසාවක් තියෙනවා වෛද්‍යවරයෙක් වෙන්න. ඒ වෛද්‍යවරයෙක් වෙලා අපහසු ජීවත් වෙන්න පුළුවන් මේ සමාජ තත්ත්වෙට ලැබෙන පිළිගැනීමට හොය ආස කරනවා. ඒ කුංචි කාලේ ඉඳන්ම දමෝපියෙක් පොළඹවන එකට. අනිත් ඒ අදහසින් දැන් මම කොහොම හරි වෛද්‍ය පීඨයට යනවා කියන අදහසින්. ඒ දරුවා විභාග මහත්මයලා පාඩම් කරලා අපිට උසස් පෙළ විභාග ලියන. උසස් පෙළ විභාග ලියලා ඊට පස්සේ ඒ උසස් පෙළ විභාගේ අපිට වෛද්‍ය පීඩේ යන්න බැරි වෙනවා. දැන් මෙයාගේ මුළු ලෝකෙම යන්න දෙයක් නැතන. ඒක ලෝකෙට කඩා වැටෙනවා. ඒ විලාසි ශක්තිමත් මනසක් තිබෙන්න ඕන. ඒ දරුවා ඇතුලේ කුයි දරුවා මුළු ජීවිතේම ගත කරන්න ඊට පස්සේ අර මෙහීන බලන්නේ. යාළු ඒ තත්ත්වෙට ගිහිල්ලා. ඒක දැන් මෙයාට යන්න බැරි වුණා. ඊට සමහර ඊළඟ අවස්ථාව දිග පාවිච්චි කරත් මෙයාට යන්න බැරි වෙනවා. එතන න්‍යායික මොන ජීවිතේම ඊට පස්සේ කියන බාණිය. නමුත් අපි මිනිස්සෙක් විදිහට ඉපදিলা, මිනිස්සෙක් විදිහට ලබන ලොකුම දේ වෛද්‍යවරයෙක් වෙන එක නෙවෙයි. මේ දැන් අපි ගත්තොත් දැන් වෛද්‍යවරයෙක් දැක්කා. ඒ වෛද්‍යවරයෙක් උනා කියලා ජීවිතේ හැමදේම ලැබුණායි නෙවෙයිනේ. ඒකදී අපි සමාජ පිළිගැනීමක් තියෙන තමයි ළම සමාජ තත්ත්වයක් තියෙන තමයි. නමුත් එතන පවා ඊට පස්සේ රෝහලේ තියෙන පීඩාකාරී තත්ත්වයන් අනිත් අය දන්නේ නෙවෙයිනේ. ඊට පස්සේ එතන ඉහළට යද්දී තියෙන බාධක ඊට පස්සේ කැපිලි ඊට පස්සේ දැන් විශේෂත්ව වෛද්‍යරයෙක් වෙන පුහුණුවේදී පව අප්‍රමාණ පීඩා විඳගෙන තමයි සාමාන්‍ය වෛද්‍යරයෙක් ඊටත් යන්න හදන්නේ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ගොඩාක් මහන්සිලා ඉගෙනගෙන අපිට පිටරට පුහුණුවක් ඉවර කරලා ලංකාවට ආවට පස්සේ ඊට පස්සේ අනිත් ඉහළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙයාට එන පීඩා ඒ ඔක්කොම කෙලෙස් සහිත ලෝකේ අර හැමතැනම තියෙන එක තමයි හිතනක් තියෙන්නේ. ඒ මොනවද දන්නේ නැහැ. ඒ මොනවද දන්නේ කියලා. අර 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 එකට අරගෙන ලෝකෙ කියලා හිතන් ඉන්නවා. අන්තිමට ඒක කඩාවට පස්සේ මුළු ජීවිතේම නැති කරගත්ත අවස්ථාවක් නැද්ද? සාමාන්‍ය විභාගයක සම්මිද්දි එහෙම මරණ දෙක තුනක් දෙනවා තහඬ ලැබෙනවා නේ සාමාන්‍ය. එහෙම පිටස් ස්වාමිනාසේ. ස්වාමිනාසේ ඉතාමත්ම ගැඹුරු සාකච්ඡාවක් සහ බොහෝ ආයෝගිකව සංකීර්ණ සමාජයේද වැඩිහිටි දරුවන් මේ හැම දිනකටම වැදගත් කාරණා රැසක් පින්න සාහනසේ ධර්මානුකූලව අපට කියලා දෙන අවස්ථාව. ඉතින් විශේෂයෙන්ම මුනිවරයෙකු සතු මුනිවරයෙක් තුළ තිබෙන ගුණාංග කෙබඳුද කියන කාරණේ එක්කයි පින්න සාමිනාස මේ කාරණ අපට සඳහන් කරන්නේ. පින්න සාමිනාස පැහැදිලි කළා අනිත්‍ය දකින්න අනිත්‍ය ස්වභාවය හරහා නිවැරදිව දහම දකින්න. ඒ හරහා මේ බය කියන කාරණේ පැහැදිලිව තේරුම් ගන්නට බය නොවී ඉන්න කියන කාරණේ පින්න ස්වාමිනාසේ ඒ ධර්ම කාරණේ අරහා බෝධිනට පැහැදිලි කරනවා. එක පැත්තකින් පින්න ස්වාමිනාසේ නැවත ඒ ගාථා රත්නයේ ඊළඟ කොටස තිබුණා නිවසක වාසය කිරීම හරහා තමයි කෙලෙස් ඇති වෙන්නේ කියන එක. පින්න ස්වාමිනාසේ දැන් අනිත්‍ය ස්වභාවය හරහා බය පීඩාව සමනය කරගන්නවා වගේ සිතේ ඇතිවන කෙලෙස් දුරු කරගන්නට මුනිවැරේ ගුවේ තහම ඇසුරේ මුනිවරෙකු හැසිරෙන ආකාරය දී ජීවිතය ගත කරන අප හැම දිනාටම කොහොමද අපි තේරුම් ගන්නේ ඇතිවන කෙලෙස් සමඟ අප විඳින පීඩාව සමනය කරගන්නට කොහොමද අප මුනි සූත්‍රයේ ඇසුරේ මුනිවරෙකුගේ තහම ඇසුරේ තේරුම් ගන්නේ? ඔව් ඇත්තටම දැන් එතනදී කෙලෙස් වල තියෙන ස්වභාවය තමයි කොහොමද පීඩාව. දැන් කෙලෙස් කියන්නේ පීඩාකාරීද? අපි ගත්තොත් දැන් අපිට හිතේ තියෙන රාගය කියලා අපිට මහා ආස්වාදයක් විදිහට දැනුවත් වෙනවා. ඒ තුළ තියෙන පීඩාව කොතරම්ද? දැන් අපි යම් දෙයක් වෙන යම් කෙනෙක්ගෙන අපි හිතේ රාගයක් ඉපදුනාට පස්සේ ඒ ඉපදෙන පරිදි අපිට ඒක ලබන්න බැහැ. ඒකට ඒ
ඒ නොලැබීම තුළම අපි කොතරම්ක් තෙලිච්ච වාරද කියනවාද. ඉතින් අපි ගත්තොත් ඒ කෑමක් උනා කෑමකට අවශ්‍ය කරනවා. අපි සමහර විට අඬපු අවස්ථාවක් නැද්ද? ඒකට දැන් අපි ඒකේ ක්ලේශය දැන් ඉදිරි ඉතියක් පැවිදි වුණා සුමිත් අපි යන්නේ එකම සංසාර ගමනක. දැන් පැවිදි වුණා කියලා සිද්දයක් ගත්තහම ඒකට භෞතික වල සම්මුතියෙන් සම්මුතියෙන් ඉදිරි මුදුනනේ. එතකොට සම්මුතියෙන් අර සාමාන්‍ය ලෝකෙකින් වුණා තමයි. නමුත් හැබෑවට මේකෙන් වෙන් වෙනවා. ඔහුතුල යම් මානසික පරිවර්තනයක් වෙනවා. ඒ මානසික පරිවර්තනය වෙන්නේ මේ ධර්ම පුරුදු කිරීමේ. ඒකට ඒක කායික ධර්මයන්නේ. ඒක ගිහි කෙනාට පොදුයි පැවිද්දට පොදුයි. ගිහි කෙනා වේවා පැවිදි කෙනා වේවා සිහියෙන් ඉඳලා තමන්ගේ හිතේ හට ගන්න අකුසල අඳුන ගන්නවා. සිහියෙන් ඉඳලා අකුසලයේ අඳුනගත්තට පස්සේ නිබඳු අකුසල ස්වභාවයක් මගේ හිතේ හටගත්තා කියලා දැනගන්නවා. ඒ අකුසලයේ ප්‍රහාණය කිරීමට අවශ්‍ය ක්‍රමවේදය තුළ හික්මීම. ඒක තමයි තියෙන ක්‍රමය. දැන් අපි ගත්තොත් දැන් අපි අපේ හිතට රාග සහිත සරාගි සංකල්පන එකකට අපි දැනගන්න ඕනේ. සරාග චිත්තං පජානාති. රාග සහිත සිත රාග සහිත සිතක් විදිහට අඳුන රාගසහිත සිත රාගසහිත සිතක් විදිහට අපි අඳුනගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් දැන් මගේ මේ හටගත රාගය මට පිට පිංස පවතින එක මේක අන්නයට පිට පිංස පවතින දෙයක් මට අනවශ්‍ය විදිහට මගේ හිතේ හටගත් ඇති වුණොත් ඒ මොල් කරගෙන මට මහා පීඩාකාරී ස්වභාවයක් මොන දෙයක් වෙනවා නේද කියලා මේ පීඩාව දැනගෙන ඒක උපහැර කරන පින සමිනහස දැන් එතනදී පින සංසේ දහම් කාරණේත් එක්කම තව කාරණයක් වෙනවා පින සමිනහස දැන් අපේ දහම් මේ දසලවන්න අපි ආරම්භයේදී අපි කතා කරන කාරණාවක් එක්ක පින සහස පැහැදිලි කළා මුනිවරයෙකු බවට පත් වෙන්නේ නැහැ උදකලා වුණා කියන කාරණේත් එක්ක උදකලා වුණා කියලා නෙවෙයි දෙන්නෙක් වාසය කරනවා තමන්ගේ හිතේ තණ්හාව තිබෙනවා නම් දෙදෙනෙක් ඉන්නවා එතන තනි කෙනෙක් නොවේ කියන කාරණේ බාගතුන් හස්සේගේ දේශනා වාර පින සමිනහස අපිට පැහැදිලි කළා පින සහස ඒත් එක්කම කිව්වා නගරයක ගමක විසෙන භික්ෂුන් වහන්සේ නම එහෙම තණ්හාවකින් තොරව ඇලීමකින් ගැටීමකින් තොරව වාසය කිරීම හරහා දෙදෙනෙක් නැහැ. හුදකලාව තමයි තියෙන්නේ. පින සයනස දැන් රාගේ උපදින්නට ඇතැම් වෙලාවට මේ කෙලෙස් දහම් උපදින්නට කෙලෙස් ඉපදින්නට පරිසරය වැදගත් වෙනවා. පින සයනස අර හුදකලා බව අර ටිකක් හිත මිතුරන්ගෙන් ටිකක් සංකීර්ණ සමාධි වටපිටාවෙන් ඈත් වීම සහ එහි ඇලී ගැලී අපිට ජීවත් වීම කියන කාරණේ පිනසම කොහොමද අපිට දෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ මෙහිමයි. දැන් ඉතනදී දැන් අපිට සාමාන්‍ය සංකීර්ණ වටපිටාවක ජීවත් වෙද්දී සංකීර්ණ පුද්ගලයන්ව දකින්න හම්බ වෙනවානේ. මේක ආකාර පුද්ගලයන් ඇසුරු කරන්න ලැබෙනවා. ඒත් මේවා සමහර විට අපේ ඇසට නිමිත්තක් වෙනවා. රාගීක දෙයක්. අපේ සමහර විට අපිට ඇහෙන දේවල් කන නිමිත්තක් වෙනවා. මේ රාගී උපදින්. ඒකකොට අර එතනදී දැන් සංකීර්ණ සමාජ වටපිටාවක ඉන්න කෙනාට වඩා අර සරල ස්පර්ශයක ඉන්න කෙනාට පහසුයි. ඒ දේවල් වලින් අතමිදලා ඉන්න. හැබැයි අර ඒ සරල පරිසරයේ ඉඳලා පවා අර කලින් තමන් ඇසුරු කරපු සංකීර්ණ පරිසරයෙන් දැකපු නිමිති විතර්ක කරගෙන ඉන්නේ. ඒවන් මිනිසෙක් මෙනෙහි කරගෙන ඉන්න කැලේ ඇතුළට එලා. එතකොට අර ස්වභාවයමයි ඉතන තියෙන්නේ. හැබැයි කැලේ හිටියා වේවා නගරේ හිටියා වේවා අපිට පුරුදු කරන්න ඕනේ එකම දේ. හැබැයි නගරේ දිද්දී නගරේ ඉඳලා ඒක කරනවට වඩා අර වගේ සම්බාධ අඩු පරිසරයක මේක පහසුයි. නමුත් දැන් ඔබට සාමාන්‍ය නගරේ ගමේ ඉඳගෙන නිදි ජීවිත ගත කරන්න තියෙන්නේ. ඒක එහෙම ගත කරන ඔබට මේ සංකීර්ණ ස්වභාවයන්ට මේ ලෝකයේ මූල දෙක සිද්ධ වෙනවා. මේ ආකාරي අයරූප දකින්න මේ ආකාරي පුද්ගලයන් අසුර කරනවා. ඒකට හේත් එක්ක දැන් මේ මාධ්‍ය ඔස්සේ වේවා මේ දේවල් ඔබ දකින්න ඔබට හිනවා. එතකොට ඔබේ සිත නොමග යන මේ අවස්ථාව ලැබෙන්නේ අන්න ඒ හේතුවට තමයි අපිට උපකාර වෙන්නේ ඉන්ද්‍රිය සංවර වෙනම දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ අසනම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. මේ කන නාසය දිවකයි මනස මේවා සංවර කරගන්න ඕනේ. එතකොට චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාලි වූ ඒ සංකීර්ණ පරිසරයේ ඉඳලා පුළුවන්. හිතරක ගන්නේ මෙහෙමයි. කොහොමද චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාලි වූ
එහෙන් රූප දැකලා නිමිති ගන්නෙ නෑ. නානුබ්බජනක් ගාවේ අනුනිමිති ගන්නෙ නෑ. ඒක එහෙන් රූප දැකලා නිමිති අනුනිමිති ගන්නෙ නේද? නිමිති ගන්නවා කියන්නේ අපිට කෙනෙක්ව දකිනවා. සමහරවිට කෙනෙක් කියලා රූපෙමම වාසිතියා ගන්නවා. සිනත්තම් අපිට නම් යන්නේ නැහැ. මේ වගේ වාක්‍ය කරලා යනවා. ඇස් දෙක මිනික්කට දෙකක් අන්න අනුනිමිති ගත්තා. ඊට පස්සේ ওই ගන්න නිමිති අනුනිමිති මුල් කරගෙන උදකලා උනාට පස්සේ ඒවා කල්පනා කර කර කෙලෙස් උපදගන්න කියන සාමාන්‍ය ලෝකේ හැටි සාමාන්‍ය හිතක සබහා ඒකයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළා අර ඉබඳු රූප බහුල පරිසරයක වාසය කරද්දී ඒක නම් මොකද කරන්නේ? එහෙන් රූප දකිද්දී නිමිති නොදන්න මට්ටමට හිත කුරුදු කරන්නේ. මම නිමිත්ත ගාහී නාමු ගැන්ජන ගාහී අනුනිමිති ගන්නෙත් නෑ. පින සයනසල් හිත පුහුණු කරන්න ඕන කියන කාරණේ පින සයනස පැහැදිලි කරනවා. හිත පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පුහුණු කරන විදිහ තමයි කියලා දෙන්නේ. එතකොට මේ පුහුණු වලට හැබැයි අපිට අපි එහෙම පුහුණුවක් කරන්නේ ඇයි කියන දේ අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි සංසාර ගමනට යන්නේ. මේ සංසාරේ අපි මිනිස් වෙලා විතරක් නෙමෙයි ඉපදිලා ඉන්නේ. අපි මේ ජීවිතේ මිනිස්ෙක් වෙලා ඉපදිලා හිටියට කර්මාන රූප තිරසන් ලෝකෙට ඉපදිනවා. කර්මානුක පරිත ලෝකෙට ඉපදිනවා. නිරේත ඉපදිනවා. මේ යන සසරේ ඉබඳු ජීවිත උරුම කරගෙන යද්දී දුර්ලභ ධර්මයක් ලැබිලා තියෙනවා. මේ ගමන නවත්තන්න. එතකොට අදුමතර මේ ඒකට මම පිවිසෙන්නවත් ඕනේ කියලා කල්පනා කරලා මේ ජීවිතයේ කෙලෙසුන්ගෙන් හටගන්න පීඩා වල ස්වභාවය නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන ඒවා බැහැර කරන්න දැන් මේ මුනිවරු දැනගෙන මුනිවරුන්ගේ ජීවිත තුළ තියෙන සුන්දරත්වය ගැන දැනගෙන ඒවා බැහැර කරන්න ඒ කෙලෙස් බැහැර කරන්න ඒකට කැමැති තියෙනවා. අන්නේ කැමැත්ත තමයි මෙතනදී හැමදේටම මුල් වෙන්නේ. කැමැති මුල් වෙලා තමයි මේ ධර්ම මාර්ගය ඉස්සරහට අපිට ගමන් කරන්න තියෙන්නේ. වෙන සයිනස් කෙනෙකුට කැමැත්ත උපදින්නේ මේ දේවල් වටහා ගන්න කැමැත්තක් ඕන. වෙන සංසක වෙලාවට ශ්‍රද්ධා රූපවාහිනී මේ වෙලාවේ නරඹන්නේ කෙනෙක් කැමැත්තක් වෙන්න පුළුවන්. ඒක හිතේ උපදින ස්වභාවයක්. මම මේක නරඹන්නට උන බලන්න උත්සාහනේ කරන්නේ. වෙන සංසක කෙනෙකුට කැමැත්ත උපදින්නට මොකක්ද බහල් වෙන කාරණා? කැමැත්ත උපදින්න නම් ඒක නතුලනිකම බලන්න ඕනේ. ඒ කියන්නේ යම්ක මේකේ වාසි මොනවද වාසි මොනවද කියලා. ඉතින් යම් වෙලාවක සාමාන්‍ය අපේ හිතේ ස්වභාවය තමයි අර අපේ වාසි සමගන දේට හිත හදනවානේ. එතකොට මේ සංසාර ගමන පිළිබඳ කියලා බලුවත් කෙනෙක් මේ සංසාර ගමනේ මිනිස්සු එලා ඉපදින වහර හරි අල්පයිනේ. එතකොට නමුත් බොහෝ කොට සතර අපායක මහගෙදර කරගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ඔය සංසාර ගමන තුළදී කියලා බලුවොත් පිටි කැමැත්තක තියෙනවා සසර දුක නිදහස් වෙන්න. අපිට කෙනෙක්ට එකපාරට දැන් සංසාරේ පේන්නේ නෑනේ. එතකොට සාමාන්‍ය කෙනෙක්ට එකපාරට අපිට මුදින් සංසාර ගමන පැත්තකින් තියෙනකෝ. මේ හිතේ ඇතිවන පීඩාව ගැන විමසල බලුවා. දැන් රාගය මුල් කරගෙන මගේ හිතේ ඇතිවෙච්ච පීඩා වලදී සතුටුච අවස්ථාව වැඩි කියලා බලුවා. දැන් අපි ආස්වාදයෙන් කල්පනා කරන්නේ අර සතුටුච අවස්ථාව ටිකක් නේ. දැන් සමහර වෙලාවට ඒ කෙනෙක් ගැන රාගය ඉපදිලා ඒක නම් හම්බෙලා තියෙන්නේ අලුත් දෙකක් වතාවයි. නමුත් ඒක නම් දකින්න බැරි වෙච්ච අනිත් දවස් 364 ඉන්නේ ඒක නම් හිතේට දුක් වෙනවා නේ යාළුවට යන්න නේ මට. අනේ යා මගේරුණනේ. යා මං දැක්කේ එක දවසයි නේ. නමුත් අර දැක්කේ එක දවසේ ලැබුණු කුචි සතුට මහා දෙයක් විදිහට අරගෙන අවුරුද්දක් තියෙනවා. ඊම දෙයක් මේ ජීවිතේ තියෙන්නේ තරහ. ඒ තරහ වගේ දෙයක් ආවම ඒ තරහ මුල් වෙලා අපි කරන කායික ක්‍රියා මානසික ක්‍රියා මුල් කරගෙන කොතරම් නම් අපි දුක් දෝමනස්සයට පත් වෙනවද? පස්සේ අපිට මිතුරන් පවා අහිමි වෙලා යනවා. ඊට පස්සේ අපිට මනු දෙමෝ පියසු දෙහික් කියලා පවා අපි ගැන අමනාප සහගත සිතිවිලි උපත් ගන්න අපි පාවිච්චි කරන සමහර නරක වචන හේතු වෙනවා. ඉතින් තරහ නම් වූ ස්වභාවී අපිට උනේ වාසියක්ද පාඩුවක්ද? තුරණය කරලා බලන්න. තුරණය කරලා බලද්දි පෙනී විච වාසි වලට වඩා බොහෝ කොට තියෙන්නේ අපිට අවාසි පැත්තට දාන්න තියෙන දේවල්. ඉරිසියාවෙන් අපේ ජීවිතයට ඇතිවෙන්නේ වාසියක්ද පාඩුවද කියන එක බලන්න. ඊට පස්සේ එකටි කිරීමෙන් මාන්නෙන් ගුණමතු කරමින් දෙඩි බලෙන් මේ හිතේ හටගන්නා කෙලෙස් වලින් අපිට ඇතිවෙන්නේ වාසියක්ද පාඩුවක්ද?
දුක වර්තමානයේ යම් දුකක් විදිනවා නම් ඒ දුකට හේතුව මේ ආකාරයෙන් හටගන්න කේස් නේද කියලා අර තුලනී කරලා බලන එක දැනගන්න. එහෙම දැනගත්තම ඒක නම් ඉතින් බලවත් කමක් ඇති වෙනවා. මෙතරම් පීඩාවක් සහිත මෙතරම් දෙයක් සහිත මෙතරම් පසුතැවීම ආදී දේවල් උපදවා දෙන්න මේ ක්ලේශයන්ගෙන් නිදහස් සිතක් මම උපදවා ගන්න කවද්ද? ඒ ක්ලේශයන්ගෙන් නිදහස් වීම තුළ යාට ලකුණු සහනයක් අත්දකින්න පුළුවන්. ඉතල බැලුව නිතර ඔය හිත ඇවිස්සෙන රාගයෙන් තොර, තරහින් තොර, ඉරිසියාවෙන් තොර, වෛරයෙන් පසුතැවීමෙන් එකට කිරීමෙන් තොර හිතක් කෙනෙකුට උපදවා ගන්න පුළුවන්. කෙනෙකුට තියෙනවා නම් ඒ හිත කොච්චර ලස්සනයිද? ඒක නම් හදාගන්න සතුටින් ඉන්නේ. ඒ වගේ අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ කරන්න පුළුවන් නම් කෙනෙකුට යාරි හිතේ තියෙන කිලුට නෙවෙයිනේ. ඒකට බලන්න සුමේ ඒ කිනාට අර තුලමී කරලා බලද්දි පේනවා කිලි සහිත වාසය කිරීම දුකක්ම. සංසාර පැත්තකින් දීමු. සංසාර පැත්තකින් දීපන් කිලි සහිත වාසය කිරීම දුකක්ම. මේ ජීවිතේ විතරක් නම් තියෙන්නේ දුකක් කිලි සහිත වාසය කිරීම. මොකද කිලි සහිත දුකක්ම හටගන්නේ. ඒ නිසා මම මේ කෙලෙස් බැහැර කරන්න ඕනේ කියන කල්පනාවට ඒක නෙවෙයි. ඒක එන්නේ අර තුරණය කිරීම. ඒක තුරණය කරලා බලනවා. එයාට ඡන්දයක් දෙකට කර ගන්න පුළුවන්. අර දෙයකට උදාහරණයක් විදිහට අපි ගත්තත් සාමාන්‍ය ලෝකේ ඉගෙන ගන්න වැඩි කැමැත්තක් නැති ළමයෙකුට අංගල තාත්තලා කියන්නේ මොකද පුතේ? ඔයා ඉගෙන ගත්තොත් ඔයාට මෙන්න මේ දේවල් ලැබෙනවා. ඔයා ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට මෙන්න මේ විදිහට දුක් විඳින්නේ. අන්න ඒ ළමයා තුරණය කරලා බලනවා. බලලා තේරෙනවා එයාට ඉගෙන ගත්තොත් එයාට මේක යහපත දැක්කට පස්සේ ඒක නාරි ඉගෙන ගන්න පැත්තට ගැඹුරු වෙන්න කැමැත්තක් උපද ගන්න. දැන් හදිස්සියේ තුරණය කරන බැලීමෙන් තමයි අපිට ඒ කැමැත්ත ඡන්දේ ගන්න දෙකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කැමැත්ත මුල් කරගෙන අපි ඉන්න තැන තේරුම් අරගෙන අපි උත්සාහ කරන්න ඕනේ මේ කොහොම හරි මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න. ඒකට ඒක පාරට අපි හිතන වේදී අපිට ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බැහැ. දැන් මේ විදිහට දැන් අපි සම්පූර්ණ හිතේ සන්තය ඇතිව වාසය කිරීම ඉක්වීම් සහිත වාසය කිරීම බයමක් බයට හේතුවක් කියලා කියනවානේ. ඉතින් ඒක නමුත් දැන් ඔබට එක පාරට ඉක්වීම් දුරු කරන්න බැහැනේ. හැබැයි ඉක්වීම් දුරු කොට බිය රහිත වාසය කරපු ඒ මුනිවරුන්ගේ ජීවිතය ගැන ඔබේ හිතේ සතුටක් තියෙනවා. එතකොට ඒ මුනිවරුන්ගේ ජීවිත ගැන හිතේ මහා සතුටක් උපදින විභව අසිරිමත් ජීවිත ගත කර මුනිවරුන් නේද මම සංගරත්නේ කියලා සරණ ගියේ කියලා ඒ සංගරත්නයේ ගැන හිතේ පැහැදීම උපද්දවා ගන්න ඕනේ. ඒකේ උපද්දවගෙන පොඩ පොඩ නමුත් මේ ගමනේ ඉස්සරහට යන්න ඕනේ. ඒකට එහෙම පොඩ පොඩ නමුත් මේ ගමනේ ඉස්සරහට යද්දී ඒ කෙනාට අපි හිතමු දැන් ඒ කෙනාට බිය හට ගන්න අවස්ථා තියෙනවා. ජීවිතේ බිය හට ගන්න අවස්ථා ඇති යාර සිහි කරන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ සන්ත වාතු භයං ජාතං ඉක්මීම් තියෙන කන්නේ මේ බිය තියෙන්නේ. ඒකට උඹට සිහි වෙනවා. දැන් මම මගේ මේ ජීවිතේ මම මේ විදිහට මම මේ එක්විච්ච නිසානේ මට මේ බය දෙයක් හටගෙන තියෙන්නේ. මේ දේවල් එක්ක මේ පුද්ගලයෙක් එක්ක මේ ඉරම එක්කුණා. ඒ ඉක්මීමත් එක්ක මේ දේ මේ බිය හටගත්තා කියලා නුවන් විමසුව අර බය තුනී කරන්න පුළුවන්. ඒත් එක්ක මේ විමසනවා. තණ්හායි ජායති සුඛු තණ්හායි ජයති භයං තණ්හාවෙන් මුල් කරගෙන තමයි ශෝකය උපදින්නේ. තණ්හාවෙන් තමයි බය හටගන්නේ. ඒකට මේ හිතේ හටගත්ත බයට ඒ වීමට මුල් වෙච්ච තණ්හාවත් මගේ හිතේ දිනවනේ. ඒ තණ්හාව යම් විදිහට මාතෘ නැත්තම් මේලාමට බයක් නෙමෙයි කියලා අර බොහෝමටි ශ්‍රාවකයා හොඳට නොනින් විමසනවා. ඒකට යාට කොච්චර බය සහගත අවස්ථාවකදී වුණත් නොබියව ඒ දේට මුහුණ දෙන්න අවශ්‍ය පරිසරය හැදිනවා. අර ඒ දේ ඇත්ත දැකීම තුළ නැත්නම් ඒ දේ තුළ තියෙන සත්‍ය දැක්කේ නැත්නම් ඒකන කවදාවත් අර බය නැති වෙන්නේ නෑ. ඒ අවස්ථාවේදී අපිට තියෙන මහා සුළු කුණාටුවක් වෙනවා කියලා ආරක්ෂයක් යනවා. ඉතින් ලකුණු බයක් හට ගන්නවා. නමුත් මේ ජීවිතේ හිටි ඒකනේ. දැන් මං එක්ක ඉන්නයි මට යම් දවසක ලෙන් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මං වටේ තියෙන දේවල් වලින් මට වෙන් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ සුලිකුණාට වෙද්දී මම මේ වෙලාවේ කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා කල්පනා කරනවා වගේම ඒ දේවල් අහිමි වුණා. අහිමි වීම තුළ ඇති වෙන දුක සංසිඳෙන විදිහට එයාට
ඒ බය සංසිඳන විදිහට කල්පනා කරන්න පුළුවන් මේක නේද මේ ලෝක ස්වභාවය කියලා නෝඩින් දකින්න තුල එහෙමයි පින ස්වාමීන් වහන්සේ ඒ ධර්මත්ම වැදගත් ගැඹුරු ජීවිතය පිළිබඳව අපට හිතන්නට පුළුවන් පරිසරයක වටපිටාවක ඉඳන් අපි අර සාමාන්‍ය කියනවා පොළොවේ පයතල අපි ජීවත් වෙන්න කතා කරන්නට ඕන මේවා සංකීර්ණ සමාජයක සැබෑ ලෙසම තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු මෙයයි නිවැරදි පිළිතුරු මෙයයි කියන කාරණේ අපිට සිහිපත් වෙන පින සංඝාසික දේශනාව හරහා පින සංඝස දැන් මොහි සූත්‍රය ඇසුරින් අපි කතා කරන මේ කාරණත් එක්ක පින සංඝස කෙනෙකුට හිතෙන්නට පුළුවන් මුනිවරු වර්තමානයේ ලෝකයේදී මුනිවරු අපට දකින්නට හැකියාවක් තිබේද එහෙනම් මුනිවරෙන් දකින්නට තිබෙනවා කොතරම් සතුටක්ද කියලා කෙනෙකු හිතට ආවොත් පින සංඝස සැබවින්ම මුනිවරේ දකින්නේ කොහොමද සංඝස අපේ කියන එක තමයි මම හිතන්නේ සුමිත් මේ කාලේ මුනිවරු ධර්මයෙන්ම සිටීමයි සුදුසු ඒ උතුමන් වඳුනා ගැනීම තමයි මම හිතන්නේ අපට බොහෝම
එහෙම නැතු බාහිරින් හොයන්න යන්න එපා. ඒක කළා මේ ධර්මය අපිට පිවිතුරු තියෙන නිසා පිවිතුරු තියෙන ධර්මයේ සරණ කරගෙන ඒ ධර්මය තුළින්ම ජීවිතේ දකින්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. පින සමිනාසේ පැහැදිලි කළ විදිහට වර්තමානයේ අපිට තිබෙන්නේ බොහෝ වෙලාවට අපි අසුවන්නේ රැවටීම් වලට. ඒ නිසා අසත්‍යයට අපි අසු වෙනවා රැවටීම් වලට අපි ඕනෑතරම් අසු වෙනවා. ඒ නිසා එහෙම තත්යකදී අපිට අහන්න දකින්න දෙයක් තිබෙනවා නම් පින සමිනාසේ පැහැදිලි කළ විදිහට අපි මධ්‍යස්ථ වෙන්නට ඕන කියන කාරණේ අපි සිතේ තබා ගත යුතුයි. ඒ නිසා ඔබ අපි හැම දිනම මහා පුණ්‍යවන්තයින් නොවනමක පින්න සමිනාසය අපට පැහැදිලි කර දෙන්න. අපිට හැකි පමණින් මේ ධර්ම කරුණු සාකච්ඡා කරමින් සිතේ සතුටක් උපදවමින් පින්න සමිනාසය පැහැදිලි කරගන්න විදිහට අපි පැහැදීම තම තවත් දියුණු කරගන්නට එය අඛණ්ඩ පවත්වා ගැනීමයි කළ යුත්තේ කියන කාරණේ අද දවස බඹන්න අපට අහන්න ලැබුණා. පින්න සමිනාසයේ තනමත් වැදගත් ධර්ම කරුණු රසක් අද දවස බඹන්න ගොඩබදිමින් අපට කියා දුන්න අපි රැස්කල අපි හිතේ සතුට ඔබේ හිතේ සතුට ඒ වගේම අපි රැස්කල සියලු පින් දහම් පුණ්‍ය ධර්මයන් පින්න සාමිනාසිර අනුමෝදන් කරමින් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට පින්න සාමිනාසිර අප රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා කියා අප පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම පින්න සාමිනාසිරට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන තව තවත් ආගමික ශාසනික කටයුතු සිදු කරන පින්න සාන්දහසක මානසික ශාරීරික ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සුපින්නතුනි එහෙමනම් අපි අද දම්සභා මණ්ඩපයෙන් සමුගන්නට සූදානම්. පින්න ස්වාමිනාස්ර අපි නැවත ආරාධනා කරනවා නැවත පුණ්‍යානුමෝදනාම් සිදු කරමින් දම්සභා මණ්ඩපය නිමා කරන්න. ඉතාමත් උතුම් දහම් කරුණු කරුණාවක් අද දම්සභා මණ්ඩපයේදී අපි සාකච්ඡා කළා. මේ ධර්ම සාකච්ඡා රැසූතුන් පින් පින්කමට සියලු දිවියන්ද රත්නින්ද නාගින්ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සපයෙන් බලයෙන් සිපෙනිත්වා. ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් මේ පදලෝකයේ ශ්‍රද්ධා ධර්මාසික ධර්ම දාන සාමාජික සාමාජිකාවන් සියලු දෙනාට අපනමින් මේගේ සියලු නිහිත මිතුරෝ දන මොහොතන් මේ පරිලෝකයෙන් සකවත් වෙත්වා සුවපත් වෙත්වා සනසීම ලබත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මේ සියලු ධර්ම කරුණු අපට කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ වගේම මහමෙහනාවාසී ලෝවාසී මහා සංඝරත්නයකට ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා නායකවට නම් අයිති උපකාර කරන සියලු දෙනාට ශ්‍රද්ධා නායකව පවත්වාගෙන යෑමට ඒ ධර්මදාන සාමාජිකත්වය ලැබෙමින් තමන් මාසික උපයන මුදලින් කොටසක් ඒ ධර්මදානයක් වශයෙන් පරිත්‍යාග කරන සැදැහැති පින්වත් සියලුම දෙනාට අනුමෝදන් කරමු. ඒ වගේම අප සියලු දෙනාට අනුමෝදන් වෙමු. ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන්විදුලි සභාපතිතුමන් හිටපු සභාපතිතුමනි අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනාට ඒ කාර්ය මණ්ඩලයේ දරුවන් සියලු දෙනාට අද දම් සභා මණ්ඩපයේ උපරට ගෙනෙන පින්වත් සුමිත් ඇතුළු මේ ශ්‍රද්ධා නාලිකාවේ දරුවන් සියලුම දෙනාට ඒ වගේම ශ්‍රද්ධා නාලිකාවට බණින් ශ්‍රමයෙන් දැනුමින් නම් නැවෙන උපකාර කරන සමටත් නිදුක් නිරෝගී සුවපත් භවයේ නිත්තේ ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දම් සභා මණ්ඩපයෙන් ආරම්භන අසන මේ දහම් කරන ජීවිතය ගලපාද සුපින්නතු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භවයේ නිත්තේ ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සුපින්නතුනි අපේ ලබන සතියේ පින්වත් ස්වාමීන් සමග ඉරිදා දිනේ සවස 6:30ට අපි ලබන ගෙවීම තවත් ඔබේ අපේ ජීවිතවලට මේ විදිහට ධර්ම
සාකච්ඡා කරමින් සතුට උපදවා ගනිමින් ජීවිතයේ නිවේසනසිල්ලේ දහමින් ගෙවන්නට අපිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අප සැමට අපි ලබන සතියේ පින්න ස්වාමීන් සමග හමුවී මේ බලාපොරොත්තුවෙන් ඔබේ නිවහනින් සමුගෙන යනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ තස්සේ.